Then api me භාවනාවට සුදුසු කරුණු ටිකක් අපි කියලා දෙන්නම්. දැන් මේ ඊට කලින් මම මේ උදේ අහපු ප්‍රශ්න දෙකක් හරි තුනක් හරි මම පස්සේ කියන්නම් කියලා postpone කරා. ඒක අපේ පින්වතුන් අහන්න පුළුවන්. එකක් මහත්ය ඇහුවනේ. තව කවුරු හරි විජේවර්ධන මහත්ය ඇහුවද? उत्तर महत्वे විදර්ශනා භාවනාවට හැරෙන විදිය ප්‍රායෝගිකව මෙන්න මෙහෙම තියෙනවා. එකක් තමයි අපි ආනාපාන සති භාවනාව කළාම අපේ හිත හොඳට සංසුන් වෙනවා. දුවන් නැතිව එක අරමුණක තියාගන්න පුළුවන් හයියක් හැදෙනවා. ගැම්මක් හැදෙනවා. සාන්ත ස්වභාවයක් හැදෙනවා. එතකොට ඒ හිත පවතින්නේ සහ අපේ හිත වැඩ කරන්නේ අපි යම් කිසි දෙයකට හැරෙව්වාද ඒ හරවපු ඒරියා එකේ වැඩ කරනවා. පවත්තන්න පුළුවන්. ආනාපාන සතිය භාවනා වඩලා හොඳ චිත්ත සමාධිය හදාගත්තම ඒකෙන් ඇතිවෙන අපේ හිතට ඇතිවෙන එක්තරා ගතියක්, ඒකාග්‍රතා ගතියක්, සාන්ත ගතියක්, සමාධි ගතියක්. ඒ සමාධි ගතිය ඊට පස්සේ සාමාන්‍ය විදිහට භාවිතා කරලා ඊට පස්සේ අපි ඔය මේ අපි අපේ ඔය ශරීරයේ මෙනෙහි කරන්න. ඊට පස්සේ හිසේ පටන් පාදාන්තයේ දක්වා මෙනෙහි කරන්න. වේදනාව හසු කරගන්න. ওই වගේ දේවල්ට මේක භාවිතා කරන්න පුළුවන්. ඇවිස්සිච්ච හිතකින් කරනවට වඩා අර වගේ සමාධියක් හදාගෙන කරනකොට ඒකට අහු වෙන ධර්ම හොඳට පැහැදිලි පිරිසුදු ගතිය වැඩි. මෙනෙහි කරගන්න ලේසි. ඔය එකක්. අනිත් එක තමයි ඔය ඒ ධර්ම අහු වෙනකොට ඒවා ඒ මෙනෙහි කරන ධර්ම වේදනාවද රූප ධර්මයක්ද ඒ හැම එකක්ම අනිත්‍ය වශයෙන් බලන්ඩ දුක්ඛ වශයෙන් බලන්ඩ අනාත්ම වශයෙන් බලන්ඩ හොඳ නුවණකුත් ඒ පාදක කරගෙන හැදෙන එක තැනකට හිත යොමු කරගෙන ඉන්නකොට ශාරීරික වශයෙන් වේදනා ධර්මයක් හරි ඇතිවෙන ධාතු ස්වභාවයක් හරි ආයතනික ධර්මයක් හරි ඒක දිහා හොඳට බලාගෙන ඉන්නකොට අපිට දැනෙනවා මේ එතන ධර්ම ස්වභාවයක් මතුවෙලා ඒ එක්කම හැංගිලා නැති වෙලා යනවා. තව ඩිංගකින් ආයෙත් ඊට සමාන හැඩ තියෙන ධර්ම මතුවෙනවා. ඊට පස්සේ ඒක නිකන් ඒ වෙලාවෙ නිකන් අපෝ වෙලා නිකන් හැංගිලා පර වෙලා යන ගතියක් තියෙන ඒ වෙනුවට නැවත රිප්ලේස්මන්ට් එකක් එනවා. ඔය ස්වභාවය දැනගන්න පුළුවන් ඔය හිසට හරි නලලට හරි නාසයේ පැත්තට හරි ශාරීරියේ පපු ප්‍රදේශයට හරි උදරයේ හරි කොහි හරි තැනක මෙනි මේ ඒ ධර්ම ස්වභාවයක් වැඩිපුර තියෙන තැනක් තියෙනවා. අන්නේ දැනෙන තැනක් තියෙනවා. එතෙන්ට මෙනි කර යොමු කරාන් පස්සේ ඒක හොඳට පේනවා. එතකොට අනිත්‍ය දුක් අනාත්ම එතනින් අල්ල ගන්න පුළුවන් ධර්ම පේන ගතිය වැඩි. ඔන්න එක. අනිත් කාරණේ තමයි අපි මේ ඔය සමාධියක් හදාගත්තම ඔය ඉස්සෙල්ලා කියපු එකේම
සමාධිය හදාගත්තම මේ සමාධියේ තිබෙනවා මේ හොඳ බ්‍රයිට්නස් එක ආලෝකමත් ගතිය. එතකොට ඇතුළාන්තයේ කලෙලි ගතියක් හැදෙනවා. ඉලි ගතියක් හැදෙනවා. ඒ වගේම ආලෝකමත් ගතියක් හැදෙනවා. ප්‍රභාස්වර ගතියක් හැදෙනවා. ඒක අපිට කියන්න පුළුවන්කම තියෙන ආලෝකය කියලා තමයි. එක එක්කෙනාගේ සමාධිය වැඩෙන තරමට ඒ ආලෝකයේ තිබෙනා වූ එළියත් අඩු වැඩි වෙනවා. දැන් තියෙනවා මේ ඔය ගෙවල් වල ඔය සල්ලිකාර ගෙවල් වල සල්ලි ගොඩක් එහෙම තියෙන මිනිස්සුන්ගේ ගෙවල් වල තියෙනවා මේ ලයිට් එකක් තියෙන. ඒක මේ ඒක කැරකෙව්වන් පස්සේ මෙහෙම අඩු වෙනවා. ආය කැරකෙව්වන් පස්සේ වැඩි වෙනවා. එහෙම දැකලා තියෙනවද? දැකලා තියෙනවද? රෙගියුලේටර්. ඈ රෙගියුලේටර්යක් තියෙනවා. එහෙම අතේ දැකලා තියෙනවද? ඩිමන්සෝයිසර්. කාගේද තියෙන්නේ? ආ හරිනවනට සල්ලි තියෙනවා. එහෙම තියෙනවා නේද? අර ඔක සල්ලිකාරයන් ගාවේ තමයි තියෙන්නේ. හොඳට බලන්න. ඒක වමට කැරකුවම පස්සේ අඩු වෙනවනේ. ටක් දකුණු කැරවුම් පස්සේ මොකද වෙන්නේ? අඩි වැඩි. සමාධි භාවනාවේ තියෙනවා හොඳට ඒකට ශක්තිය දුන්නා. අර දකුණුට කැරකුවම පස්සේ තියෙන්නේ කරන්ට් එක පොඩ්ඩක් ඒකට වැඩියෙන් පත් අදලා යන එකනේ තියෙන්නේ. ඒ වගේ අපි ශ්‍රද්ධාව කැපවීම එනර්ජි හොඳට දැම්මම බැලන්ස් කරලා දුන්නම ඒකේ තියෙන ආලෝකය බ්‍රයිට්නස් එක හොඳට වැඩි. එහෙම එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ එහෙම හදාගත්තම සමාධිය අපි අර ඒක හරවන්න පුළුවන්. ඒක මේ අතට පායට හොඳට හරවන්න පුළුවන්. දන හිසට කොතන හරි අපේ ශරීරයේ කොතන හරි යම් කිසි වේදනාවක් තන ඒ පැත්තට හරවන්න පුළුවන්. කුණකොට්ටාස කියලා දහත ස්වභාවය ගොඩක් තියෙනවනේ. ඒ පැත්තට හරවන්න පුළුවන්. හරවපු ගමන් ඒ හරවපු තැන තියෙන දේ පේනවා. ඔය සමාධියේ තිබෙන අනුභවය. දැන් අපි සමාධියක් නැතුව වැඩේ කරන්න ගියන් පස්සේ තියෙන්නේ අහුලන එකනේ තියෙන්නේ. නිකන් අතවත කාලේ වරනවා මේ මේක පටවි මේක තේජෝ නෑ මේක තේජෝ හරි එරොන්න නෑ මේක තේජෝ නෙමෙයි මේක පටවි ඊට පස්සේ ආය අහුලනවා නෑ මේක වායු තීරණයකටවත් යන්නේ නැහැ හැබැයි අහුලනවා එහෙමත් කරනවා ඉතින් නැති එකේ එහෙමත් කරනවා අර අපි ඒක නිසා සමාධිය නැතුව වැඩ කරන්න ගියාම අපි හැම වෙලාවෙම ඕලාරික කෑල්ල අපිට කැප්චර් වෙනවා. දැන් අපි මේ සියුම් හුස්මට වඩා හැති දානකට තේරෙන්නේ ඕලාරික හුස්මරලි කැප්චර් වෙනවා වැඩි. ඒ ඇයි සියුම් වේවාට ලයිට් නැහැ. එතකොට අර මං ඩිම් කතාවක් කියවනේ. එක එක්කෙනාගේ සමාධිය එක එක මට්ටම්. සමහරුන්ගේ සමාධිය ගතිය අලු පාටයි. අලු පාටට බරයි. හැබැයි තියෙනවා. සමහර අයගේ එළිය ගතිය රන් පාටට කහ පාටට රන් පාටට බරයි. සමහර අයගේ ලා සුදු පාටට බරයි. සමහර අයගේ බ්‍රයිට් සුදු පාටට එක එක්කෙනාගේ හිතල තිබෙන දියුණු මට්ටම තනුව සමහරුන්ගේ නියම් ලා කහ පාට සමහරුන්ගේ බ්‍රයිට් කහ පාට රත්තරන් පාට කියලා කියන සමහරුන්ගේ අලු පාටයි සමහරුන්ට අලු පාටත් දුඹුරු පාටත් මැද්ද හැවතු ඔය වගේ එක එක මට්ටමේ තමයි තියෙන්නේ හැබැයි ඒගොල්ලොන්ට ඒ ටිකක් ඉස්සරහට යනකොට ඒ ආලෝකය වුණත් තව තර වෙලා බ්‍රයිට් වෙලා දියුණු වෙලා හැදෙනවා. ඒ ආපු ආලෝකය ඕන පැත්තකට දැම්මම පස්සේ
एक ध्यान एक अभी पोट अभी हित मेहम उदाहरण मे कारण तेरूंगा एक उदय पांदर अपेवा कंदी एलिया එතකොට මේ අතර තියෙනව පේන්නේ නැහැ. මේව ඔක්කොම වහලා ටෝච් එකක් ගහලා බීම් කරපු ගමම මේකේ තියෙන කුණු කැල ටික පේනවා. තේරෙනවනේ? ඔන්න ඔය වගේ එකක් වෙනවා මහත්තයා. ඔය 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 ඔකේ ඇස්සේ ඔය සමාධි ආලෝකත් එක්ක වැඩ කරන්න ගියා. ගහපු තැන තියෙන ටික සංකලණි වෙනවා. ඒක නිසා දැන් එහෙම පේනකොට එතෙන්ට වැඩ කරන මනස එතෙන් දැන චිත්තචෛතසික හරවලා තියෙන ඒවා ඒකට අපි දාන කැමැත්ත අකමැත්ත ඡන්දය ඊළඟට වීර්ය ගතිය එතනින් එහාට යන්නේ නැති ඒකාග්‍රතාවය ඕවා හොඳට අහු වෙනවා කිය. සියුම් ධර්ම අහු වෙනවා. ලොකු ලොකු ඕනේ සියුම් ඒවා අහු වෙනවා. ඔන්න ඔය සියුම් ඒවා අල්ල ගන්න පුළුවන් ඒකට කියනවා සමාධියෙන් ධර්ම එකතු කරනයි කියලා ධර්ම පොයන. තව එකක් තමයි මේ මේක මම සාමාන්‍යයෙන් මේ පහුගිය දවස්වල දැන් මාස දෙකකට තුනකට කලින් උත්පත් විඳපු එකක්. තියෙන සෙලෝටේප්. සෙලෝටේප් තියෙනවනේ. සෙලෝටේප් එක මොකද්ද මේ අර අපි අහලවන්නේ ඒ සෙලෝටේප් එකේ තියෙනවා මේ කොහෙත් හරි මේ වගේ තැනකට ඇලෙව්වන් පස්සේ ඒක අර රන්වන් පාටයක ඩිංගක් අලවල තියෙන පේනවා සමහර ඒවා තියෙනවා මෙන්න මේ කොලේ පාටම ඒක ඇල්ලුවන් පස්සේ ඒක හරි අමාරුයි අල්ල ගන්න පාටට අමාරුයි ඒක උඩින් බැලුවට පේන්නේ නැහැ හැබැයි මෙහෙම ගිහිල්ලා හොඳට බැලුවම පේනවා ફોકસ කරගුවම පේනවා සමාධියත් ඒ වගේ මහත්තයා සමාධිය හරියට ඒකට දාපු ගමන්ම එළිය හොඳට පේනවා ඒකේ තියෙන ධර්ම එතකොට ඒ ධර්ම අල්ලගත්තයන් පස්සේ ඒ ධර්ම ඒ වෙලාවෙම ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා යන බව පේනවා ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් යන බව හොඳට පේනවා ඒක ඇතුලේ. ඒ එහෙම යනකොට හිත හතිගුණ දුවන්නේ. එතකොට හිත යම්කිසි දෙයක් බලනවා. අනිත්‍ය වශයෙන් බලනවා. කැඩී යන වශයෙන් බලනවා. බිඳී යන වශයෙන් බලනවා. නැති වෙන වශයෙන් බලනවා. නැති වෙන්නේ මොනවද? අර සමාධි ආලෝකයේ දාගෙන ඉන්න පරාසයේ ඇති වෙන නාම ධර්ම සංස්කාර චෛතසික ධර්ම ආලෝක වශයෙන් තිබෙන දේවල් ඒවා නැතිලා යනවා. සමහරට ආලෝකෙත් අඩු වෙනවා. ආලෝකේ අඩු වෙනකොට ඒක අඩු වෙනවා කියලා දන්නවා. ඉතින් ඔය වගේ අනිත් එක තමයි එතනට බැහැ ගන්න ධර්මයක් තියෙනවා. බැහැ ගන්න ධර්ම කියලා කියන්නේ ඒ වගේ ආවන් පස්සේ ඔය ඔය දැන් මේ වගේ තියෙනවනේ මේ ලයිට් එකට කවුරුත් අපි ලෝභ කරන්නේ නැහැ. ගලවගෙන යන්නත් බෑනේ. මේ පන්සලේ වනේ. යම් කිසි විදියකින් අපි නිල් පාට පොඩි බලුත් බෙහෙක එකක් තිබුණොත් එහෙම. මේ හයි කරලා නැහැ. නමුත් ඉතින් පොඩි මොකක් හරි ඉතින් ගෙනියන්න පුළුවන් එකේ එකක් තිබුණොත් එහෙම. අපි ඒක ගන්නවනේ. ගෙනියන්න පුළුවන් නම් ලයිට් එක පොඩි බ්ලූ කලර් ලයිට් එකක් ගන්න. मे लाइट पड़ा ये लाइट पुंची हेबई प्रियम प्रियम
आने ये वागे तीन वा अपे समाधि अतुले इन्ने कोटे हिते ऐलेन वाई वाट ये वा अल्लान को आने ये वागे तमे महत्त्य इतना अनित्य होया आगनी आने अनित्य के तमाई पितिपास्सर में नहीं करना के लिए करते हैं पितिपास्सर में नहीं करना के लिए क्या ने अपे अपे अवस्था वें इंद्रा समाधि उन्दर थारू नाम है අපි අවස්ථාව මේ අවස්ථාවේ ඉඳලා උදේ හිතනවා ළඟයිනේ උදේ හිතාගෙන යන්න ලේසි ඒ කියන්නේ හරියටම ඒ කියන්නේ ඒකෙන් කියන්නේ නෑ මේ පුළුවන් තරම් උපරිමයෙන් ඈඳන්න බලනවා ඒ කියන්නේ දැන් මහත්තයා මෙතෙන් එන්න කලින් කරේ මොකද්ද ඔතෙන් එන්න කලින් කරේ නැගිටලා ගිහිල්ලා මේක වැහුවානේ මේක වැහුවානේ මේක වහන්න කලින් ඉඳගෙන හිටියා ඉඳගෙන ඉඳ කලින් අර ගාථා කිව්වා दादा की अंदर कलिंग आ एक बार से मेरे को एक कलिंग मेरे को पूजा कोई आगे मैं मैं तीनों एक्शन वाला सीक्वेंस करती है ना नहीं ऑर्डर करती है ना ये ऑर्डर की बैकवर्ड्स है पर समाधि गेम पास बैकवर्ड्स अंडर पूरा एक बार से आमतौर के बिना ना आय समाधि करना आयाम आय समाधि करना ओहो याना कोटे ඊයට යන්න පුළුවන් ඊයට ගියන් පස්සේ ඊයේ කරපු දේවල් දැන් ඊයේ දවසට යනවා ඊයේ දවසේ හැන්දෑවේ ඉඳලා හැන්දෑවේ ශිල්ප වාරනවා ඊට පස්සේ ගෙදරට ගියා ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා ශිල්ප වාරණේ වුණා ඊට පස්සේ දවස් සාකච්ඡා කරා භාවනා කරා ඔය පිටිපස්සේ හිතාගෙන ඊයේ උදේට ගිහිල්ලා ඊට පස්සේ ඊයේ උදේ මහත්තයා නැගිටලා කියලා මූණකට හොදගෙන ආපු විදිය ඊට පස්සේ පෙරේදාට ඕමම යනකොට යනකොට මේ දවසින් දවස ගිහලා සතියෙන් සතිය ගිහලා මාසෙ ගිහිල්ලා ඕම යනකොට ප්‍රධාන ලයින් එකේ යනවා බෑක්වර්ඩ්. ඒ කියන්නේ අපිට මතක් කරගන්න පුළුවන් ඒවා තියෙනවනේ. ඒ වගේම පැනලා යනවා. පුළුවන් තරම් ලොකු ඒවානේ පොඩි ඒවාත් අහුලගෙන යනකොට ඕඩරේ හොඳට වැටෙනවා. අපි සාමාන්‍යයෙන් ඕක හිතනකොට ඕක කියනකොට ඕකත් කරන්න පුළුවන් ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම කරන්නේ එහෙම වෙන්නේ ඒ සමාධියේ සැකහිල්ලයි ආන්න එතන තමයි විචිකිච්ඡාව තියෙන්නේ ඔය සමාධි ධර්මයේ සැකහිට්ටම මෙහෙමත් කරන්න පුළුවන්ද කියලා හිතන් පස්සේ විශ්වාසය නෑ ඔය සමාධිය තියෙන එක්කෙනාට ඒක නෑ නැති එක්කෙනාට නැකයි සමාධිය තියෙන එක්කෙනාට ඒකයි හයිය දැනෙනවා එයාට මතක් කරන්න පුළුවන් කොහොමහම ගියාම පස්සේ පොඩි කාලේට ගිහිල්ලා කුඩා තැනට යනවා කුඩා තැනට ගිහිල්ලා පොඩි කාලේ කරපු කිරි බීපු ඒවා දඟලපු ඒවා හැරිච්ච එක මතක් පොඩි කාලේ දැනට අපිට මතක නැතිලා තිබුණාට සමාධියේ තරුණම් පස්සේ ඒවා ඇවිස්සලා එනවා එහෙම වුණාන් පස්සේ යනවා මෞපුසට ගිහිල්ලා ප්‍රතිසන්දිය තැනට යනවා ප්‍රතිසන්දිය තැන සමහරුන්ට ටග් ගාලා එහා ආත්මයට පයින්නෝ සමහරුන්ට කීප ගමනක් එතෙන් මතක් කරගෙන ගිහිල්ලා අර දොරට තට්ටු කරනවා වගේ ගිහිල්ලා කීප ගන්නව මතක් කරගම ටකස් ගාලා පැනලා ආන්නේ එහෙම ඇති වෙනවා කියලා කියන්නේ හේතුඵල ධර්මයන් බලාගන්න සැකසංක නැති වෙන තැන් අපි කියන කංකාව කියලා තරණේ ආන්න සැක සංකා නැති වෙන තැන් ඔය වගේ හේතුඵල ධර්මයන් බලන්න ඔය සමාධි උපකාර වෙනවා අර විදර්ශනාවට යන්නේ කොහොමද කියලා අහුවානේ විදර්ශනාවට යන්නේ සමාධිය දාලා බලනවා ඒ සමාධියෙන් ලැබෙනා ආලෝකයෙන් ධර්ම අවුස්සලා බලනවා තව එකක් තියෙනවා ඔය එකක් තමයි ලයිට් එක ගහලා බලනවා වගේ අනිත් කාරණේ තමයි අපි ධ්‍යාන සමාධියකට ගියාම ධ්‍යාන සමාධියේ ධර්ම සමහරව ඕලාරිකයි සමහරව සිව් ධානයේක තියෙන ධර්ම නාම ධර්ම තමයි තියෙන්නේ වැඩිපුර සලකන්නේ නාම ධර්ම ඒ කියන්නේ චිත්ත ධර්මයනේ චිත්ත ධර්ම වල නාම ධර්ම වල ප්‍රධාන හයියට වැඩ කරන ඒවා තමයි විතක්ක ප්‍රථම ධානයේ නම් විතක්ක විචාර ප්‍රීති සුඛ එකකට ওই ධර්ම ටික හොදට ඕලාරිකව දඟල හොයන අර මේ මාළු ටැංකියේක මාළුව දඟලන්නව ඕක ටික තියෙනවා
දෙවෙනි ධානයට යනකොට තව ටිකක් කාර අඩු වෙනවා විතක්ක ਵਿਚාර දෙක නැති වෙනවා ප්‍රීතිය සුඛිය ධාන මේ සමාධියත් එකතු වෙනවා ඒ තියෙනවා එතකොට ධර්ම කාරණා තුනයි හැබැයි මේ ධාන ධර්ම හැටියට ධාන අංග හැටියට තියෙන ඔච්චරයි පළවෙනි එකේ 5යි දෙවෙනි එකේ 3යි තුන්වෙනි එකේ 2යි සුඛ එකක් ගත්තා විතරයි හතරවෙනි එකේ 2යි එහෙම වුණාට ඕව ධානයක ප්‍රකටංග ප්‍රධාන ධානාංග එතකොට එහෙම වුණාට ඒකේ ඔය ටික විතරක් නෙවෙයි තියෙන්නේ ධාන හිතක තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගත ජීවිතේන්ද්‍රිය මානසිකාර විතක්ක විචාර අදිමොක්ඛ අලවෙන කියන විරිය ප්‍රීති ඡන්ද ඔය ටික තියෙනවා අනිත් එක තමයි අර්පණ අවස්ථාවක නම් සෝබන චෛතසිකට මේ සෝබන චෛතසික තියෙනවා 19ක් ඊට පස්සේ රූපාවචර හේකනම් රූපාවචර ධානයට ගැළපෙන ඒවා තියෙනවා ඥාන සම්පයුක්ත භාවය ආන්න ඔය ඔක්කොම මහත්ය ඒකේ ඇස්සි තියෙනවා බැලන්ස් වෙලා තියෙනවා කියලා අහුලන්න පුළුවන් ඔය එහෙම අහුලගත්තන් පස්සේ එතන එයා ධානයක බලන්නේ ධර්ම එකක් නෙවෙයි ධර්ම පොකුරක් ධර්ම පොකුරක් එතකොට ඒ පොකුරම ඇති වෙලා නැති වෙලා යන බව එයාට දකින්න පුළුවන් ධානය ඇතුළේ ඉඳගෙන නෙවෙයි ධානයෙන් එළියට ඇවිල්ලා ධානය මෙනෙහි කරනවා ධානයට යනවා එළියට එනවා මෙනෙහි කරනවා ධානයට යනවා එළියට එනවා මෙනෙහි කරනවා ධාන අංග සහ ධානයේ ඇතුළේ තියෙන ධර්මසක් ආන්න එහෙම මෙනෙහි කරනකොට ඒ ටික තමයි එයා විපස්සනා කරන්නේ අනිත්‍යයි විදර්ශනා කරන්නේ ඇතුළට ගියා ඉස්සෙල්ලා ගියා යනකොට තිබුණා එළියට ආවා දෙන්නේ හැබැයි එයාට ධානයෙන් එළියට ආපු ගමන් වෙච්ච සිද්ධිය දැන් වගේ මතකයි දැන් වගේ හිතට පේනවා දැන් දකින්න වගේ හැබැයි දැන් නෑ එයා අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා මේක මේ මේ දැන් නෑ නම් තිබුණා නැති වුණා ආයෙත් එයා ඇතුළට යනවා ඔන්න ඔය විදිහට මෙනෙහි කරන්න පුළුවන් අනිත් එක මේ අර සැක නෑ දැන් අර ඉස්සෙල්ලා කිව්වනේ මේ සාහනට අපි පටවි ගතිය වෙන්නේ නෑ නෑ ඔක තේජෝ නෑ නෑ තේජෝ වෙන්න බෑ ඔක ඔක පටවි තමයි අර මෙහෙම තියෙන සැකෙන් සැකේ අර කිහිම නෑ ස්පර්ශය හොඳට අහු වෙනවා ස්පර්ශය අහු වෙනවා චේතනාව අහු වෙනවා වීර්යය අහු වෙනවා ජීවිතේන්ද්‍රිය ගතිය දැනෙනවා ධර්ම ස්වභාවය ඇතුළට ආන්න ඒවා එකින් එක එකින් එක එකින් එක පොදි පිටින් මෙනෙහි කරන්න පුළුවන් විදර්ශනාවේ සියුම් තැන් තමයි ඒ ආන්න ඒ විදිහට තමයි ධානයක දැන් කිව්වනේ ආකාර කිහිපයක් එකක් කිව්වා ධානයක් හදාගෙන සමාධිය ඇති වුණාම සමාධියෙන් අපි වෙන වෙන දේවල් මේ කෙස්ලොම් නහරාදී දේවල් මෙනෙහි කරනකොට පේනවා අනිත් ඒ කිව්වේ අපි ධාන ආලෝකයක් හැදුනාන් පස්සේ ඒකේ තියෙනවා කියන්නේ එක එක විදිහේ මට්ටම් වල අර ආලෝක ස්වභාවය ඒක පාවිච්චි කරලා ගන්න පුළුවන් ඒ ආලෝකයෙන් හැබැයි සමහර ලාට මෙහෙමත් කරනවා සමහරුන්ගේ මේ ආනාපාන සතියේ සමාධිය එනවා සමාධිය ආවන් පස්සේ ආනාපාන සතියේ සමාධිය ආවට ඒගොල්ලන්ගේ මේ අර චිත්ත ඒකාග්‍රතාවයේ බලවත් හොඳයි හැබැයි චිත්ත ඒකාග්‍රතාවයේ බලවත් වුණාට අර ඇති වෙන බ්‍රයිට් ආලෝකමත් ගතිය තරම් මේ පවර්ෆුල් නේ ප්‍රභාසර ගතියක් නේ ඒක නිසා එවැනි අයට ලේසි එකක් කරන්න තියෙනවා ඒගොල්ලන්ට ආලෝක කසිනේ හරි ඕදාත කසිනේ හරි දෙනවා ආලෝකය හරි ඕදාතේ හරි ආරණ කියන්නේ ආනාපාන සති භාවනාව කරන හොඳට සමාධිමත් හිතක් තිබුණම ඒකින් අනිත් ඒකට මේ යාගන්ට ලේසි ඒ කියන්නේ ආය ගොඩාක් ඔය හතපත ගහන්න ඕනේ අර මොකක් හරි සමාධියකින් මුලකේ යන එක තමයි තියෙන මෙහි තියෙන කෝසස් තියෙන අන්න ඒ වගේ මෙහි කෝසස් තියෙනවා කොස් නෙවෙයි
කොස් නෙවෙයි මේ මොකක්ද ඒ කියන්නේ මේ ඉගෙනීම් පාඨමාලා පාඨමාලා ඒ පාඨමාලා තියෙනවා යම්කිසි පාඨමාලාවක් කරගෙන ගිහිල්ලා ඒක යම්කිසි ඉහළ තැනකට කි ඩිප්ලෝමා හරි එහෙම නැත්නම් ප්‍රාථමික ඩිග්‍රියක් හරි එහෙම කරාම ආය අනිත් සබ්ජෙක්ට් එකට පනින්න ආය ඒකේ මුලින් ඉඳලා වෙන්න ඕනන්නේ නෑ ඒකෙම බ්‍රිජ් එකක් දාන්න පුළුවන් ක්‍රොස් ක්‍රෙඩිට් අන්න ඒ වගේ එකක් දාන්න පුළුවන් මේ මෙහෙන් කවුද අතුරු ගිහිලා තියෙන අතුරු වල ගිහිලා තියෙනවද නෑනේ අර ලයිට් කතා වගේ පරිස්සම් අතුරු කියන්නේ මොකක්ද ගහින් ගහට ඒකට කියන්නේ අතුරු අතුරු වලත් කොහෙත් වැඩිපුර තියෙන්නේ බේරු වල තියෙනවානේ බේරු වල පයාගල වැලිගම්මත් තියෙනවා අද අර පැත්තේ තව ගොඩක් තියෙන්නේ ඔය කළුතර පැත්තේ කුරුණෑගල මාරුවිල පැත්තේ තියෙනවා අන්න ලයින් එකේ තමයි තියෙන්නේ එතකොට මොකද හිතන්න මිනිස්සෙක් ගහකට යනවා කොතනින් හරි පොල් ගහකට යනවා උඩට එතකොට මේ මිනිස්සයා අනිත් ගහට යන්නම් ආයෙ බහැලා යන්න ඕනේ නේද බහැලා ඊට පස්සේ ආයෙ දිහාගෙන ගිහින් අර ගහ ගහකට දාලා ආයෙ ඒකේ නැගින්න ඕනේ මුලින් ඉඳලා යන්න ඕනේ ඊළඟ ගහට නම් එදෙනින් බහින්න ඕනේ බහැලා අනිත් ගහට යන්න ඕනේ නේද ඒක නිසා ඕකට නැගීම් ගොඩක් තියෙනවානේ මහන්සියනේ ඒක නිසා එක ගහකට නැගලා ඊට පස්සේ මොකද කරන්නේ අනිත් ගහට යන්නේ කොහොමද ක්‍රොස් එකක් ගන්න නේද ආන් මේ වගේ මේ මේ මානසික දියුණු මානසික වැඩ දිරන නේද මේ මනෝමය වැඩ මේ චිත්ත ඒකාග්‍රතාව වැඩ සමාධි වැඩ වෙන ප්‍රොජෙක්ට් එකක් නේ මේකේ තියෙනවා ක්‍රොස් යන්නේ ආනාපාන සතියෙන් හොඳ ධානයක් හදාගත්තාන් පස්සේ අනිත්‍යවට යාගන්නේ අනිත්‍යවට යාගන්න මේ සමාධියෙන් අනිත් අපි හිතමු පටවි කසිනේ කියලා ආලෝක කසිනේ කියමු ඕදාත කසිනේ කියමු ඕදාත කසිනයක් දාලා එයාට දවසක් දෙකක් සතියක් ගහගෙන ගහනකට අර කියනවා ඔය නිකන් ආයෙ ගහ මුලට නැගලා ආයෙ වනුගග ආයෙ යන්න ඕනේ එහෙම එනවා හේතුව ඉස්සල්ලා එකේ නීවරණ කඩලානේ තියෙන්නේ නීවරණ පංච නීවරණ ධර්මයන් යට දහලා එයා චිත්ත හදාගෙන තියෙන්නේ ඒක නිසා සංඥාව වෙනස් කරන එක තමයි විතර මෙතන තියෙන්නේ සංඥාව කියලා කියන්නේ ඉස්සල්ලා ආනාපාන සත්‍ය සංඥාව තිබුණා දැන් තියෙන්නේ කසින සංඥාව සංඥාවෙන් අරකින් මේකට මාරු වෙන එක තමයි තියෙන්නේ ඒකේ කියන්න පුළුවන් ඒක නිසා ඕදාත කසිනේ දීලා ඕදාත කසිනේ හරි ආලෝක කසිනේ හරි දීලා එයාගේ හිතට හදපු ගමන්ම කසින භාවනාව දීව හදපු ගමන්ම අර ආනාපාන සතියේදී බ්‍රයිට් එක නැතිවලා තිබුණානේ මේකේ නෝ කොහොම ජොක් තියෙනවා මේකේ එහෙම දාලා ඊට පස්සේ ආලෝක කසිනෙන් හරි නැත්තම් ඕදාත කසිනෙන් හරි දාපු ගමන්ම මේ ඇතුලේ තියෙන ඒවා පේනවා අන්න ඒකයි ධ්‍යාන ඔය බුදුරජාන් වහන්සේ සූත්‍ර ගානකෝයි කරන්න කියලා ගොඩාක් උද්යෝගමත් කරේ ඔයක ඔය නිසා ඊළඟට බැරි මේ කිනාට අඩුතරමේ මේ පුංචි පහේ ටෝච් එකක් වගේ එකක් හරි හදාගන්න අර තියෙන්නේ මොකද්ද සමාධිය උපචාර සමාධි අවස්ථාවක් හදාගන්න. ඒකෙත් අර නීවරණ ධර්ම හැප්පෙන්නේ නැහැ. ආන්න එහෙම හදාගන්න තමයි යන්න ඕනේ. ඔය මම මේ වෙලාවේ කිව්වේ මොකද්ද? ධානයේකට ගිහිල්ලා ඒ ධානයේ ඇතුළේ තිබෙන ධර්ම කොහොමද අපි විපස්සනා කරන්නේ? ඔන්න මාරු වෙන තැන. මාරු වෙන තැන. ඒ ධාන ධර්ම විපස්සනා කර කර විපස්සනා කර කර බලනකොට ඊට පස්සේ යා ධානයේ පාදක කරගෙන ධානයට ගිහිල්ලා ධානයේ ඇති වෙන මතු වෙන ධර්ම ටික මෙනෙහි කරලා ඒ ධානය පාදක කරගෙන ධානයේ තියෙන ධර්ම මානසිකාරෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරගෙන එයා නිවනටපත් වෙනවා. ඔන්න ඒක කරගන්න.
මේක තේරුණාද ස්වාමීන් වහන්සේ කසින ආරමුණක් තියෙන අපි හදාගන්නේ කොහොමද ස්වාමීන් අපි ආනාපාන කරන්නේ එහෙම ඉස්සෙල්ලා එකකින් හදාගන්න එකකින් යන්න ඉස්සෙල්ලා එකකින් ගිහිල්ලා ඒ හොඳට සමාධිය හදාගෙන ඒ සමාධියේ ගන්න ක්‍රම තියෙනවා කියන්නේ एक आना समहारे आश्वास प्रश्वास आनापान सति भावना ब्राइट है निकमे अभी मेला बलागन सुधुपाट वगे हुत्तट है नीट वा हुत्तट है समहारे एहेम एन्नीम अभी तरक करेम इन मटत्तावा अभी लुगु अक् भूताटत्तावा मट एहेम तरक करे अवेल्ला अभी इसर काल मुनोकर्ण दिन बेन बेन भावना करना कोलुपंकर दंगे आने ये भयम कर लिटियाट मे ब्लॉक ब्लॉक चाची अरे क्रमावे अरे पसे बुद्र जानसेला समहार एवा मम तीरने तीन समहारे मे रेकॉर्ड किया एक तीरने पौद्गलिक मट्टमें किया समहार भावना तुरु मेवा रेकॉर्ड किया हानि एक हानि ओ अहन आय वीट पास मनो मनो लोक पटल वीट पास या आदेश नहीं कर विन विन हिता या गुरु कैसे करें यदि इतवास्ते यूके हारी यूएसए हारी कैनडा हारी सिंगापूर लंका कौर आने वास्ते हितुअकार हितुअकार अभी दिटने यदि अभी एक इनमती वास्ते सामान्य पुद देश सह किल विस्तर पूर्व सुधुसु कोटस्ट कील अर सह मे भावनावक अतुलांते सिद्धवेन तेनवाने पौद्गलिकव सिद्धवेन यान्यान मे विशेष देवल तेनवाने ओ कियन्न होंद नै एकट एवा पुद्गलिकव दैन अनित मे मेहे अपे इन्न पिरिस उना एवा कियला तेनवान दान्न होंद नै कियुना नन दान्न होंद नै इरिसियावकट नेवे इरिसियावकट नेवे गलपेना दिने किंद अब मे आगत बस एगोलो मे इट बस अणिपत्र अब एवं कने कौर हर अभी भावना करा या भावना कर लेवल आवाम फुग्गली को अंकूट रेकॉर्ड कर ओक हवलतन ओक हवलतन ओकेतन ओके समाधि होधि तरक रेहम ओके ओके अटेंड बुला मेहम कि ओव कील पूर्व दपे सरयुस्वामीट रहत भाव लबागंड दवास की मास की अज्ञा कुछ अज्ञा का दवास पहाल सती देखा दवास पहाल होगी ये दवास पहाल सरयुस्वामी नुवन हुंदट दीवन एट मुगलन स्वामी दवास
ඒ මුගලන් ස්වාමීන් වහන්සේට ඒ උන්වහන්සේ පළවෙනි මාර්ගඵල ලබාගෙන ඊට පස්සේ දෙවෙනියට යන රහත් වෙන්න උන්වහන්සේට මේ පොඩි බ්‍රේක් එකක් හිටා. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මනසින් කතා කරලා කිව්වා සිහි පිටවගෙන සිහි පිටවගෙන සිහි පිටවගෙන. ඒ කිව්වේ ඒ මුගලන් ස්වාමින් වහන්සේට ධානයේට යනවා පළවෙනි එකට යනවා පල්ලෙහාට වැටෙනවා. පළවෙනි ධානයේට යනවා ආය පල්ලෙහාට හිත කඩාවට. ආයත් යනවා කඩාවට. ධානයේ තියෙනවා වගේ වගේ දැනෙනවා හරියට බ්‍රයිට් නැහැ. ওই වෙලාවේදී බුදුරජාණන් වහන්සේ හිතින් හිතට කතා කරේ. හිතින් හිතට කතා කරලා කියනවා බ්‍රාහ්මණය බ්‍රාහ්මණය බ්‍රාහ්මණය. පළවෙනි ධානයේ ප්‍රමාද වෙන්න එපා එපා 100 100 100 100 100 තියාගන්න කියලා බුදුරජාණන් වහන්සේ මැසේජ් කරා. ටෙක්ස්ට් කරනවා මැසේජ් කරා. मेसेज कराने पास उन्हांसे सीहे पीटवा करता टग्गल करना दिखट देवनी एक ईट पास पल है टना देवनी एक उन्हें उन्हांसे पल हैकेट लेवल देना देवनी एक आना आ पल हैकेट रोक के देवनी एक आना पल हैकेट बैठना एवं लावे की हुआ देवनी दियाने की कुमकती हंदना गंड දෙවෙනි ධ්‍යානෙ හිත පිහිටුවා ගන්න දෙවෙනි ධ්‍යානෙ හිත පිහිටුවා ගන්න දෙවෙනි ධ්‍යානෙ පිහිටුවා ගන්න කියලා මැසේජ් කරා. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානෙ හිත පිහිටේවා. තුන්වෙනි එකට තේ හතරවෙනි එකට තේ හැම වෙලෙම ගයිඩ් කරා. හේතුව අර ධ්‍යානෙ ළඟම එකට පල්ලෙහාට වැටෙනවා. පළවෙනි එකට යන්න යනකොට ඒකෙන් පල්ලෙහාට වැටෙනවා. උපචාරයට යනවා. පළවෙනි එකට යන්න යනකොට උපචාරයට. ඒ කියන්නේ වීර්ය මදි ගතියක් තිබුණා. देवनीय वीरी अड़ी की नहीं ईट पास देवनीय कट गया आए पालवी नहीं कटे पालवी नहीं कट बैठना ईट पास आए तुंगे नहीं कट गया तुंगे नहीं किन देवनीय कट बैठना ओहो महो कर ला गाइड करा ईट पास तमें उन्हां से अरे हाथरवी नहीं कट गया ईट पास तमें अरे आस वक्त के ज्ञानी पहाड़ कर ला हाथ तुम सती गया अगर ऐसे कोट ए स्वामी उन्हां से एक विलाक भिक्षुन्हांसेलाट कियनो मे बुदुरजानन वहांसेगिन तथागतयन वहांसेगिन शास्त्रुन वहांसेगिन अनुग्रहय लबागन ध्यान हदागत्त केनेक इन्नवानं एहेम इन्नवानं ए मम ए तमयि मम मट तमयि ए वेडी बुदुरजानन्हांसे करे बुदुरजानन्हांसे शास्त्रुन वहांसे मट ध्यान धर्म लबागन्ट अनुग्रह दक्वानं ए मट मम तमयि एहेम हैदुनि කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් අර මේ එකක් තමයි මේකේ විශේෂම දේ අපි හිතාගෙන ඉන්න ධර්මයි නියම විදිහට තියෙන ධර්මයි දෙකක්. ඕක කඩා ගන්න ටිකක් කියන වෙලා යනවා. ඔය ගොඩාක් අයට තියෙන්නේ හිතාගත්ත ධර්ම. ප්‍රායෝගිකව කරන්න යනකොට තියෙන ධර්මයි විතක්කේ කියලා කියන්නේ මේක කියලා හිතා ගන්නවා. ඉතින් ඒක අහුල අහුල ඉන්නවා. ඇත්තටම තියෙන විතක්කේ මේකයි කියලා අරමුණට අනුව සම්බන්ධ කරලා තේරුම් ගන්න අමාරුයි. ඒකට ගයිඩ් වෙන්න ඕනේ. මේ මුගලන් ස්වාමීන් වහන්සේත් ඕක හිතුවා කියන්නේ දැන් උන්වහන්සේට හිතුණලු හැම කෙනාම කියනවා පළවෙනි ධ්‍යානේ පළවෙනි ධ්‍යානේ පළවෙනි ධ්‍යානේ කියන උපද්ද මේ පළවෙනි ධ්‍යානේ කියලා උන්වහන්සේත් හිතුවා කියනවා. එතකොට තමයි තේරෙනවා කියන්නේ පළවෙනි ධ්‍යානය කියලා කියන්නේ මෙන්න මේ ෆීචර්ස් මෙන්න මේවා තමයි ෆීචර්ස් තියෙන්න ඕනේ කියලා. ඊට පස්සේ උන්වහන්සේගේ හේව කියනනේ මොකද්ද ඔය කියන විතරයි. මොකද්ද ඔය ඉති කියන ਵਿਚාරය කියන්නේ මොකක්ද? ඇත්තට ප්‍රීතිය කියලා කියන්නේ මොකද්ද? එහෙනම් හයියෙන් hina වෙන එකක්ද? නැත්තම් නිකන් hina වෙන්නේ නැතු වෙන එකක්ද? ප්‍රීතිය අපිට අපි දැන් නොහෙමනේ. ඉතින් මේ හේව ඊට පස්සේ ආරම්මණයට සම්බන්ධ ප්‍රීතිය ඔය කියන්නේ ලෝකයට සම්බන්ධ එවුව නෙවෙයි. පිරිසක ඉන්නකොට hina වෙන එහෙළු තාල ඒ ප්‍රීති නෙවෙයි. අපි දැන් වැඩ කරන්නේ භාවනා අරමුණක් එක්කනේ. අරමුණට සම්බන්ධ වෙච්ච ප්‍රීතියක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. සැපයක් තියෙනවා. ඒ සැපේ කොහොමද දැනෙන්නේ? අඩුවෙන්ද වැඩියෙන්ද?
ඊළඟට අනිත් එක සැප සැප තියෙනවා ආකාර තුනක් ධානයේක සැප ආකාර තුනක් තියෙනවා මේක මම රෙකෝඩ් එකට කියන්නේ නැහැ යන්තම් වෙනස කියලා තියෙනවා හේතුව ඔය නැත්තම් එහෙම ඔක බිස්නස් එකක් කරගන්නවා මම එහෙම දැකලා තියෙනවා මම එහෙම කරනවා අපි කියන දේවල් අහගෙන ගිහිල්ලා ඊට පස්සේ වෙන වෙන චාට් හදාගෙන කුහක නැහැ කියලා දෙන්න පුළුවන් හැබැයි ගොඩාක්ම පබ්ලිසයිස් කරලා කියලා දෙන්නේ නැහැ භවනා එක්ස්පීරියන්ස් ඒක ඩැමේජ් ධ්‍යාන වල තිබෙනවා ප්‍රීති අවස්ථා සතුටු අවස්ථා මේ සැප අවස්ථා තුනක් තියෙනවා සැප අවස්ථා තුනක් පළවෙනි එකේ සැපයි පළවෙනි ධ්‍යානය සැපයි දෙවෙනි ධ්‍යානය සැපයි තුන්වෙනි එකත් සැපයි හැබැයි මේ සැප ලෙවල් තුනක් ඒක අසර ගියාන් පස්සේ කියනවා තමයි දන්නේ දැන් හිතලා බලන්න මෙහෙම උදාහරණයක් කියන්න එකක් තමයි පළවෙනි ධ්‍යානයේ ප්‍රීතිය තියෙනවා හැබැයි ප්‍රීතිය මේ ප්‍රීතිය නෙවෙයි පළවෙනි ධ්‍යානයේ සුඛය තියෙනවා සැපය හැබැයි පළවෙනි ධ්‍යානයේ සැපේ තියෙන්නේ සැපයම විතරක් නෙවෙයි ඒකට සමාන වෙන තව ධර්ම ටිකක් තියෙනවා විතරකේ තියෙනවා විතරකේට සමාන වෙච්ච ප්‍රීතිය විචාරයට සමාන වෙච්ච ප්‍රීතිය ඊළඟට ප්‍රීතියට සමාන වෙච්ච සුඛය ඊළඟට ඒකාග්‍රතාවයට සමාන වෙච්ච සුඛය නේද එතකොට සැපේ කියන එක තියෙනවනේ ඔය ධර්මතා අනිත් තව හතරකුත් තියෙනවනේ ඊළඟට දෙවෙනි එකට යනකොට තියෙන්නේ විතක්කය නැති විචාරයේ නැති ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයයි කියන එක උටට ටිකක් දැනනවා වැඩි අඩුිනේ මේ සමාජික අඩුයි තුන්වෙනි ධ්‍යානයට යනකොට තියෙන්නේ ඒකාග්‍රතාවයයි සමාධියයි සුඛයයි වැඩි සමාධියයි සුඛයයි නිසා එතන දෙවෙනිනාව සැපේ වැඩි ඒක නිසා මේ ස්ථාන තුනේ සැප ලෙවල් තියෙන්නේ තුනකට තියෙන්නේ මෙහෙම හිතන්න බලන්න අපි කිරිතයකක් හදනවා ඒකට දානවා කහට දාලා සීනි දාලා කහට දානවා සීනි දානවා කිරි දානවා කහට ටිකක් වැඩිපුරක් දාන දාලා එමයි මයිලෝ උඩුකුත් දාන මොකද්ද නේද දාලා ඉතින් හදන දැන් අපි බොන්න ගියාම පැන් රහත් තිබෙනවා කිරි රහත් තිබෙනවා මයිලෝ රහත් වෙනවා කහට රහත් වෙනවා හැබැයි ඒ වගේ එකක්වත් වැඩිපුර එන්නේ නැහැ මිශ්‍රණ රහක් එන්නේ එහෙම නෙමෙයි නේද උපස් පනවනවා හරිනේ ආන්න ඒ වගේ එතකොට මිශ්‍රණ රහක් එන්නේ නේ දෙවෙනි එකක් හදනවා දෙවෙනි එක හදනවා මෙහෙම කහට දානවා කිරි දානවා සීනි දානවා මයිලු දාන්නේ නැහැ එහෙම දාපු ගාම මොකද වෙන්නේ එතකොට ටිකක් කහට ටිකක් වැඩි සීනි තියෙනවා කිරි තියෙනවා එතකොට ටිකක් අර මේ ටිකක් සීනි ගතිය කිරි රහ එහෙම ටිකක් දැන්වන්නේ නේද මයිලුවකට යන බර අඩු වෙනවනේ ඔන්න දෙවෙනි තේ තව දෙයක් හදනවා ඒකට දානවා කිරි සීනි කහට දාන්නේ නැහැ එතකොට දැනෙන්නේ කොහොමද කහට නැහැනේ එතකොට ටිකක් දැනෙනවා නේද වැඩිපුර කිරි රහ ඉස්සෙල්ලා කිරි රහ තිබුණේ නැද්ද තිබුණා දැනුනේ අඩුවෙන් පළවෙනි එකේ කිරි රහ තිබුණේ නැද්ද තිබුණා දැනුනේ අඩුවෙන් ඒ තුන්වෙනි එකේ මෙහෙම දැනෙන්න හේතුව අර ඉස්සෙල්ලා එකේ තිබිච්ච කහටත් නැහැ දැන් මයිලොත් නැහැ එහෙම නේද ඉස්සරහට යන්න අංග අඩු වෙනකොට සැප දැනෙනවා වැඩි අංග අඩු වෙනකොට සැප දැනෙනවා වැඩි ඒක නිසා ආර්යයන් වහන්සේලා කියනවාලු
ආර්යයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා පසේබුදු මහරහතන් වහන්සේලා කියනවලු සුඛ විහාරී කියලා එක්කෙනෙක් ඉන්නවනම් සැප විඳින්නාව කෙනෙක් ඉන්නවනම් සුඛ විහාරී සුඛ විහාරී කියලා ආන්නේ ඒ කෙනාලු තුන්වෙනි ධානයේ ඉන්නේ එක්කෙනා පිළිපොත තියෙනවා නේද බලන්න තුන්වෙනි ධානයේ ගැන කියනවා विस्तर करचिकांति सतिमा सुख विहारी तं तथियज्ञान उपसंपद्य विहरी एक यंग अरिया आचिकांति सतिमा सुख विहारी एक आर्यन महंसेन वालू सिहियन युक्त निन्ना के सतिमा सुख विहारी के आने सतिमा सुख विहारी के गिया मद तुंगिन दिया ඒ කියන්නේ එතන තියෙන්නේ සැපයි ඒකාග්‍රතාවයි. හැබැයි ඒක දැනෙන විදිහ කියන්න හොඳ නැහැ. ඒක ඩැමේජ්. දැන් තේරුණාද? තත්සන්නාද සැපයි ප්‍රීතිය කියන දෙසක් දෙන්නේ. හා? ප්‍රීතිය කියන ප්‍රීතිය තුන්වෙනි එක නෑ. නෑ. දෙවෙනි එක තියෙනවා. දෙවෙනි එක තියෙනවා. सच्च विभांगे सच्च विभांगे हरी सतिपट्ठान सूत्री अवसाने हरी को हरी सतिपट्ठान सूत्री दिए ना धम धम अनुपासना अटती अतकोट सच्च विभांग सूत्री थी नमा सम्मा समाधि विस्तर करने तेन तवत् सूत्र गुड़गति देक मट की अंडोन कवती शप की अनेक පළවෙනි ධ්‍යානයේ සැප තියෙනවා දෙවෙනි ධ්‍යානයේ සැප තියෙනවා තුන්වෙනි ධ්‍යානයේ සැප තියෙනවා හතරවෙනි එකේ නැහැ හතරවෙනි එකේ සැප නැහැ ඒ වෙනුවට තියෙන මොකද්ද උපේක්ෂාව පළවෙනි එකේ සැප තියෙනවා දැනෙන්නේ එක්තරා මට්ටමකට දෙවෙනි එකේ සැප තියෙනවා දැනෙනවා දැනෙන්නේ එක මට්ටමකට තුන්වෙනි එකේ සැප තියෙනවා දැනෙනවා හොඳට හොඳට දැනෙනවා මම අර කීරි කතාවක් කියුවේ නේද अद गिहल वाल मैलोत् कदल वाल ते तो ना खदन मैलो किरे ते सह सीन आतर एट बात खदन खदानी मैलो नहटाई सीनी किरी दाल हदन एट बात तुंगिनी खदन किरी 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 दाल हदन बील बड़ा क्यूट नहीं वही दीर तम दियान सपेन एक उडट गीना पल हट अदिम अधिक हेतु पल हट गीय पास मेके लेवल लेकर बहन अगेन सर अरमेंट शिव तेना शिव तेना अरमेंट शिव लेवल कट एक दिया गुडा एरिया काम फलिंगमु කෙනෙක් දැකපු වයසක රූප තරුණ රූපයක් වයස වෙනවා හිතනවා එතකොට ඒක බාහිර පිට ලෝකෙ තිබිච්ච දෙයක් නේ දැකපු දෙයක් නේ ඒක සිහි කරන්නේ එතකොට ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් වෙනකොට මේක වෙනස් වෙනවා එහෙම කියලා ඒක හිතනකොට එයාට තේරෙනවා මේක යම් ප්‍රමාණයකට තේරෙන වැඩක් නැහැ කියලා इतने
මැත්තේදී මානසිකාර කරනවා අත දැන් වැඩක් නැහැ කියලා තිබුණා එහෙම එකක් එහෙම එකක් හිතුණා මට කියලා ඒක මානසිකාර කරනවා තවන්ට හිතිච්ච දෙවෙනි දෙවල් එකේදී ඊට පස්සේ ඒකත් ගැන ඕනනම් තුන්වෙනි මැත්තේදී මට මෙහෙම වුත්තාව ඒකත් ඊට ඉස්සෙල්ල පැවතුනේ වෙන සිද්ධියක් දැන් තියෙන වෙන සිද්ධියක් ඉලා එක මනේ විදර්ශනා කරනවා ඔව ටික ටික යනකොට අර තේරුණා වගේ ගැතියක් එනකොට අර උභහන්තර කිව්ව වගේ අර මම මට තේරුණා වගේ එකක් මාන්නේ මාන්නක්කාර ගැතියක් ඔව් මම තමයි පොරවගෙන ගන්න එහෙම එකක් එනකොටම ඒකත් හිතනවා මේකත් මම අතින් දාපු සංඥාවක් තමයි මේ මට දැනෙච්ච එකක් ඔව් සිතුවිල්ලක් කියලා සිතුවිල්ලක් කියලා ඒකත් හිතපු ගමන් ඒකත් අර ප්‍රකටව නැති වෙලා යනවා ගැතිය තියෙනවා තියෙනවා දැන් එතන ඒක ටිකක් ඒ ඒ මානක්කාර ගම දැනෙනවා හොඳට අර අහු වෙනවා මේ මම දැන් ධර්මය දන්නවා වගේ ඒකට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ඒකට ඇප්ලයි කරේ ගමන් ඒක වැඩෙන්නේ නැහැ කියලා ඒක හොඳට ප්‍රකටව දැනෙනවා ගලවලා යනකොට දැනෙනවා තේරෙනවා ස්වාමීන් වහන්සේ අපි ඒක දිගට එකක් ස්ටෙප් ගානක් කරගෙන ආවට පස්සේ කරපු දෙයක් නේ දැන් එතන අපි උකහාගත්ත දේ එතනින් අපි උකහාගත්ත එක ඒ අපි ඒ සිතටනේ අපි දැම්මේ සිත විල්ලකටනේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දැම්මහම ඒක වැඩක් නැති උනේ එතනින් උකහාගන්න එක අරගෙන අපි ආපහු පළවෙනි එකටම දැම්මා ඒ කියන්නේ දැක්කා තරුණ රූපයක් ඒ තරුණ රූපේ වයසක වුණා ඇත්තටම හිතුවටින් අපි තරුණ රූපේ එහේ වැදුණාට එහෙන් එහෙ නෙවෙයිනේ ඉත ගත්තේ හිතනේ වයස රූපයක් එහේ වැදුණා එහ නෙවෙයි ගත්තේ හිතනේ අපි ගත්තේ එතකොට එතනක් තිබුණේ සිතුවිල්ලක් නේද එතනත් අපි පළවෙනි උනේ සිතක්නේ ලෝකේ අපි ඊට පස්සේ යාර ඒක එතනට තමයි ලෝකේ එහෙම හිතුවටින් ලෝකයේ සිත් විදිහට දකින්න පුළුවන් එතකොට සිතත් ලෝකයක් තමයි ඔව් අන්න ඒ වගේ එකක් තේරෙන්නේ එතකොට අර ඒක දෙවෙනි පාර්ට් එකේකොට ලෝකයේ තියෙන දේවල් අර වැදිච්ච ගතිය ගොඩක් ලොකට හිතුක් කණාත්මකින් ගොඩක් ඉෆෙක්ටිව්ලි ගලවල යනවා ගලවල යන ගතිය තියෙනවා තියෙනවා මානය නැතිලා යනවා දෘෂ්ටිය නැතිලා යනවා ඊට පස්සේ මානිය නැති වෙනවා දෘෂ්ටිය නැති වෙනවා අර ඒකට තිබෙන්නා වූ මේ බැඳීමත් නැතිලා යනවා प्रतिचार दाको हित मेन चित्ता रूप धर्म समुदाय धर्म समुदाय चित्त धर्म समुदाय मेके एक निशाम तमाय नाम धर्म हटियट කොටසකුත් රූප ධර්ම හැටියට කොටසකුත් තියෙනවා. අපි ඒක බද්ධ වෙලානේ තියෙන්නේ. එතකොට මේ සාමාන්‍ය කෙනෙකුට කියලා දීමේදී සහ භාවනාවක් ප්‍රගුණ කරගෙන යනකොට ඕනෑම පුතජන මිනිසෙකුට නොපුහුණු එක්කෙනාට එයාට මේ එකපාරම මේ සියුම් දේවල් පේන්නේ නැහැ. ඒක නිසා යන්න ඕනේ තීරණ දෙයින් යන්න ඕන වැටෙන්න දෙයින් යන්න ඕන
උදාහරණයක් කිව්වොත් එහෙම අයන්න ලියා ගන්න පුරුදු වෙන කෙනා අයන්න ලියන්න පුරුදු වෙන කෙනා පොඩි ළමයා එයා වට්ටක ගෙඩි වගේ අයන්න ලියන්නේ ලයන්නේ අයන්න ලයන්න ටයන්න ඕගොල්ලන්ට දෙන්නේ එහෙමනේ ලයනු ටයනු වයනු ඔන්නවා තමයි මයනු ඔහොම තමයි දෙන්නේ ඒක ලොකුවට ලියන්නේ දැකලා තියෙනවද ඒ ළමයි ලියනකොට ලියන්නේ කොහොමද කියලා දැකලා තියෙනවද කොහොමද ලියන්නේ ලොකුවට ලියන එක හරි තව ඒ ළමයා ඒක පොත ඉරෙන්න තද කරනවා පැන්සල් අල්ලන්නේ මේ පදයට මෙහෙම කරගෙන තමයි ඔක ලියන්නේ ලොකුවර ලියනවා ඒ නොපුහුණු නිසා හැබැයි එයා පුරුදු වුණාම පොඩි මයන්නකුත් පොඩි අයන්නකුත් පාන මේ පෑන තද කරන්නේ නැතුව ඇල්ලීමකුත් තියෙනවා ඒ වගේ අපි නොපුහුණු එක්කෙනාට විදර්ශනාව කියා දීමේදී එයාට ඉස්සෙල්ලා රූප අහු කරලා දෙන්න ඕනේ. රූප අහු කරලා දෙනකොට ඒ රූප වර්ග කීපයක් තියෙනවා. කොටස් කරනවා. ලේසියට යන්නේ විදර්ශනාවට වැහගන්න. ඒ විදර්ශනාවට වැහගන්න යනකොට එයාට අල්ලලා දෙනවා මේ වැඩිපුරම අපි රූප විදර්ශනා කරන්න අපිට සාමාන්‍ය මේ වෙනත් මිනිස්සෙක්ගේ කකුලේ කට්ටක් ගන්නට අපිට රිදෙන්නේ නැහැ. අපේ කකුල කට්ටක් කැන්නොත් අපිට රිදෙන වැඩි හේතුව අපේ හිත උපාදානය වෙලා තියෙන්නේ ඒ මිනිස්යාගේ ඇඟට නෙවෙයි අපේ ඇඟට ඒක නිසා අපි විදර්ශනාව ඒ මිනිස්යා අල්ලගෙන ඉතින් අපි කරන්න පුළුවන් බාහිර රූපයක් ඇරෙර හැබැයි ගොඩාක්ම තණ්හාව බැඳීම උපාදානයේ තියෙන්නේ ඒ මිනිස්යා නෙවෙයි මෙතෙන්ටයි ඒක නිසා අපි ඉස්සරලා වැඩි පටන් ගන්න ඕන විදර්ශනාවේදී ගලවන්න මේ හරිය ඒක නිසා ලොකු ඕලාරික කොටසේදී තියෙනවා අපිට පොඩි පොඩි රූප කඩා ගන්නට කලින් නිකන් ජීවිතයක් කියලා හිතා ගන්න පුළුවන් අවුරුදු 70ක්ම ජීවත් වෙනවා 100ක් ජීවත් වෙනවා 60ක් ජීවත් වෙනවා එහෙම හිතාගත්තම අපිට නිකන් ලොකුවට ලොකු ඒරියාවක් නේ අවුරුදු ගානක් වැඩි අපිට නිකන් ලොකු පින්තූරයක් දාලා හිතා ගන්න පුළුවන් ඉස්සෙල්ලා ওই වැඩි බහගන්නේ ඔන්න ඔය විදිහටයි ඒක නිසා තමයි ප්‍රතිසන්දියේ සිට චුතිය දක්වා පවතිනා වූ කාලය කොතනින් ගලුවත් ගන්න පුළුවන්. අන්නේ විදිහට ඉස්සල්ලා ලොකු ගොඩක විනාශ විදර්ශනාවක් කරන එකට කියනවා කලාප කියලා. ඊළඟට තිබුණා අර සෙක්ෂන් දානවා. අවුරුදු 100ක් හරි 75ක් හරි යනවා නම් 10 10 20 20 5 5 ඒ විදිහට දිනවනේ. එහෙමත් කරන්න පුළුවන්. මාසෙට මාසෙට ගන්න පුළුවන්. පොඩි කෑලි කඩන්න 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 ගන්න අර ලින්ක් ලෙන්ත් එක දිගයි ලොකු කැලි දාන්න දාන්න කැලි අඩුයි පීරියඩ් එක ෂෝට් එතකොට ඔහම එකක් එතකොට මේකින් යන්නේ මේ හිත පුරුදු කරන්නේ ලොකු තැන ඉඳලා පොඩි තැනට යන්න ඒක නිසා තමයි රූපවල මනසිකාරයේදී රූප මනසිකාරයේදී ඇඟ ඊට පස්සේ ආහාරජ රූප තේරෙනවනේ දැන් තේරෙන්නේ ඇයි මේ දැන් බලන්නකෝ බඩ පිරෙන්න කෑවන් පස්සේ නිකන් හිර වෙලා මේ නැගිට ගන්න බැරුව තේරෙනවන්නේ තේරෙනවන්නේ ඔය තියෙන්නේ ඒ ඇයි ඒක දැනෙනවා හිර වෙලා කද වෙලා ඒක දැනෙනවා මෙනෙහි කරන්න අහු වෙනවා අනිත් එක ඍතුව දාඩිය දානවා දැනෙනවා ආන්නේ ඒ ලොකුවට පේන තැන් වලට යනවා ඔය ටික ලයින් එකට ගිහිල්ලා ඊට පස්සේ ආහාරජ රූප ඍතුජ රූප ඊට පස්සේ කර්මජ රූප ඊට පස්සේ චිත්තජ රූප ඊට පස්සේ මේ අපේ ගාව තියෙන රූප ටික සෙට් එක ඔක්කොම ටික හුරු කරලා ඊට පස්සේ තමයි බහින්නේ වටපිටාවට අපේ ඇඟේ තියෙන රත්තරන් මාල කරාඹු ඊට පස්සේ මැණික් සෙරෙප්පු සපත්තු ඇඳුම් පැළඳුම් යාන වාහන ගස්කොලන් රත්තරන් රිදී මුණු මැදි මතු අන්න ඒ වගේ ඒවා බාහිර වස්තුනේ ආන්න ඒවට බහින්නේ ඊට පස්සේ දැන් ක්‍රමයකට ආවනේ එහෙම ක්‍රමයකට ඇවිල්ලා ඊට පස්සේ අපරට කියන ධර්මතා රූප කියලා අවුට්ලයින් එකට ඊට පස්සේ ওই ටික පුරුදු කරාට පස්සේ අපි රූපවල බලන විදිහක්
අපිට තේරෙනවනේ වැටෙනවනේ එහෙම වැටුණාට පස්සේ ඒ හුරුව හදාගෙන ඊට පස්සේ ආය යන මුලට කොතනින්ද පටන් ගත්තේ අවුරුදු ප්‍රතිසන්දී සිට චුතිය දක්වා කාලය ගන්න ඒ කාලය තුල පහළ වෙච්ච රූප තියෙනවනේ ප්‍රතිසන්දී සිට චුතිය දක්වා පහළ වෙච්ච ආහාරජ රූප වයසින් වාසයට යනකොට වෙනස් වෙච්ච රූප දැන් ඕවා හිතන් දෙපායි ඒ හිතාගෙන යනකොට ඒ හිතපු හිතුවිලි මොනවද කියලා ඒ වගේ තිබෙන අනිත්‍ය අනාත්ම දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නේ ආන්න අර විදිහටයි හැබැයි මේකේ තියෙන්නේ හිතක් දකිනවා චිත්තානුපස්සනාට යනවා හිත දකිනවා හිතේ තිබෙනා වූ කඩාවැටීම දකිනවා ආන්න ඒක තමයි එතන විදර්ශනා වෙනවා කියලා කියන්නේ. ඒක දිගටම බලාගෙන යන ඊට පස්සේ ආහාර රූප හිතනවා. අපි මේ විදර්ශනා මානසිකාරියකුත් පවත්තුමු. එතකොට ඕක ටිකක් වැටහෙනවා තේරෙනවා. හොඳයි නේද? හොඳයි. එහෙනම් මේ වතුර ටිකක් එහෙම බොන්න බලන්න. දැන් ටිකක් වේලා. පී නමස්කාරය කියලා ඉතිපිසූ ස්වාක්ඛාතෝ සුපටිපන්නු ගාථා කියලා ඊට පස්සේ මෙනෙහි කිරීමක් කරමු. වන්දනා කරගන්න ඇස් දෙක පියාගන්න ශරීරයේ රියෝ සපා ගන්න. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිච්චිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචී පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස සුගනා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්කිනේයෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති අධ්‍යක තැපත් කරමු ශරීරයේ ඍජුව පිහිටුවා ගන්නට සුළු වේලාවක් තමන්ගේ හිසේ පටන් පාදාන්තයේ දක්වාම සිරුර හොඳට පිහිටා තිබෙන ආකාරය මෙනෙහි කරගන්නට මේ තමයි තමන්ගේ උප්පත්තියේ ඉඳලා මේ දක්වාම පරම්පරාවෙන් පැවතෙන්නා වූ ජීවිත රූප. එහෙම නැත්නම් ජීවිතයේ හැටියට සලකන්නා වූ රූප සමුදාය. මේ ජීවිතය ඇතුලේ කර්මජ රූප තිබෙනවා. දැන් කාලය වශයෙන් ගත්තම මේ රූප පරම්පරාව ප්‍රතිසන්දියේ ඉඳලා චුතිය දක්වාම දිගට පවතිනවා. ප්‍රතිසන්දියේ සිට චුතිය දක්වාම ජීවිතේන්ද්‍රය බද්ධ රූපයක් තිබෙනවා. ඒ වගේම කර්මජ තේජෝ ධාතු රූපයක් තිබෙනවා. ඒකින් අල්ලගෙන ඒව වුණත් ක්ෂණයක් ක්ෂණයක් පාස නැති වෙනවා. ඒ විදිහට දිගට පවත්වනා වූ පැවතිගෙන ආවා වූ රූප සමුදායක්. මේ විදිහට මෙනෙහි කරමින් කියන්නේ මේ ජීවිතයේ තිබෙනා වූ ස්වභාවය.
ඉපදීමේ සිට මරණය දක්වා කියන්නේ ඉපදීමේ සිට මරණය දක්වා පහළ වන්නා වූ සියලු රූපයෝ ජරාවට පත් වෙමින් දිර දිරා යන බැවින් අනිත්‍යයෝය ඉපදීම් බිඳීම් දෙකින් නිරන්තරයෙන් පෙළෙන බැවින්ද වේගයෙන් බිඳි බිඳි යන බැවින්ද දුක්ඛයෝය බය උපදවන බැවින්ද සියලු රෝගවලටද සියලු අනතුරු වලටද බොදුරු වන බැවින් දුක්ඛයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නූපදනා බැවින්ද කිසිවෙකුගේ කැමැත්තට අනුව නොපවතින බැවින්ද අනාත්මයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නොදිරන බැවින්ද අනාත්මයෝය කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය ඉපදීමේ සිට මරණය දක්වාම පහළවන්නා වූ ආහාරජ රූපයෝද ඍතුජ රූපයෝද කර්මජ රූපයෝද චිත්තජ රූපයෝද ජරාවට පත් වෙමින් දිර දිරා යන බැවින් අනිත්‍යයෝය ඉපදීම් බිඳීම් දෙකින් නිරන්තරයෙන් පෙළෙන බැවින්ද වේගයෙන් බිඳි බිඳි යන බැවින්ද දුක්ඛයෝය බය උපදවන බැවින්ද සියලු රෝගවලට සියලු අනතුරුවලට ගොතුරුවන බැවින්ද දුක්ඛයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නූපදනා බැවින් අනාත්මයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නොපවතින බැවින් අනාත්මයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නොදිරන බැවින්ද අනාත්මයෝය කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය ඉපදීමේ සිට මරණය දක්වා වූ කාලය තුල පහළවන්නා වූ සියලු රූපයෝ ජරාවට පත් වෙමින් දිර දිරා යන බැවින් අනිත්‍යයෝය ඉපදීම් බිඳීම් දෙකින් නිරන්තරයෙන් පෙළෙන බැවින්ද වේගයෙන් බිඳි බිඳි යන බැවින්ද
දුක්ඛයෝය බය උපදවන බැවින්ද සියලු රෝගවලටද සියලු අනතුරු වලටද ගොදුරවන බැවින්ද දුක්ඛයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නූපදන බැවින්ද කිසිවෙකුගේ කැමැත්තට අනුව නොපවතින බැවින්ද අනාත්මයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නොදිරන බැවින්ද අනාත්මයෝය කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය ඉපදීමේ සිට මරණය දක්වාම පහළවන්නා වූ ආහාරජ රූපයෝද ඍතුජ රූපයෝද කර්මජ රූපයෝද චිත්තජ රූපයෝද ජරාවට පත් වෙමින් දිර දිනා යන බැවින් අනිත්‍යයෝය ඉපදීම් බිඳීම් දෙකින් නිරන්තරයෙන් පෙළෙන බැවින්ද වේගයෙන් බිඳි බිඳි යන බැවින්ද දුක්ඛයෝය බය උපදවන බැවින්ද සියලු රෝගවලටද සියලු අනතුරුවලටද ගොදුරුවන බැවින් දුක්ඛයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නූපදනා බැවින් අනාත්මයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නොපවතින බැවින් අනාත්මයෝය කිසිවෙකුගේ කැමැත්තට අනුව නොදිරන බැවින් අනාත්මයෝය කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය ඉපදීමේ සිට මරණය දක්වා වූ කාලය තුල පහළවන්නා වූ රූප ධර්මයන් විදර්ශනා කළා වූ සිත සමූහය ශනයක් ශනයක් පාසා ඇති වී නැතිව ගිය බැවින් බිඳි බිඳි ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම් නැතිවීම් දෙකින් නිරන්තරයෙන් පෙළුන බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින්ද කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය මේ ශරීරයේ ආහාරයෙන් හටගත්තා වූ රූප ධර්මයන්
විදර්ශනා කළා වූ සිත සමූහය සනයක් සනයක් පාසා ඇති වී නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම් නැතිවීම් දෙකින් නිරන්තරයෙන් පෙළුන බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින් කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය වයස්ගත වීමේදී පහළ වූ රූප ධර්මයන් විදර්ශනා කළා වූ සිත සමූහය සනයක් සනයක් පාසා ඇති වී නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම් නැතිවීම් දෙකින් නිරන්තරයෙන් පෙළුන බැවින්ද වේගයෙන් බිඳි බිඳි ගිය බැවින්ද දුක්ඛයෝය තම තමන් කැමැති ලෙස නොපැවති බැවින්ද කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය මේ ශරීරයේ ඍතුවෙන් හටගත්තා වූ රූප ධර්මයෝ විදර්ශනා කළා වූ සිත සමූහය ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වී නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම් නැතිවීම් දෙකින් නිරන්තරයෙන් පෙළුන බැවින්ද වේගයෙන් බිඳි බිඳි ගිය බැවින්ද දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින්ද කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය මේ ශරීරයේ කර්මයෙන් හටගත්තා වූ රූප ධර්මයන් විදර්ශනා කළා වූ සිත සමූහය සනයක් සනයක් පාසා ඇතිවී නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම් නැතිවීම් දෙකින් නිරන්තරයෙන් පෙළුන බැවින්ද වේගයෙන් බිඳි බිඳි ගිය බැවින්ද දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින්ද කිසිදු හරයක් නැති බැවින්ද අනාත්මයෝය මේ ශරීරයේ චිත්තජ රූපයෝ විදර්ශනා කළා වූ සිත සමූහය සනයක් සනයක්
पासा ऐतिवे नैतिव गिय बैविं अनित्ययोय ऐतिवीं नैतिवीं देकिं निरंतरयं पेलुन बैविंद वेगयं बिंदि बिंदि गिय बैविंद दुःखयोय तम तमं कैमति लेस नोपैवति बैविंद किसी दुहारयक नैति बैविंद अनात्मयोय रंग रिदि मुतु मैनिक आदिवो धर्मतारूपयं विदर्शना किरेमेदी पहलवो सितं समूहय शनयक शनयक पासा ऐतिवी नैतिव गिय बैविं अनित्ययोय ऐतिवीं नैतिवीं देकिं निरंतरयं पेलुन बैविंद वेगयं बिंदि बिंदि गिय बैविंद दुःखयोय तम तमं कैमति लेस नोपैवति बैविंद किसी दुहारयक नैति बैविंद अनात्मयोय सियलु रूप धर्मयो अनित्ययोय सियलु रूप धर्मयो दुःखयोय सियलु रूप धर्मयो अनात्मयोय सियलु नाम धर्मयो अनित्ययोय सियलु नाम धर्मयो दुःखयोय सियलु नाम धर्मयो अनात्मयोय then negative hari da dai me oy kiwe mokadda api iye iye mama kiwe vistara karanne mokadda me roopa sattakaya roopa sattaka bhavana kramaya nama sattaka भावना क्रमे कियला एकक ए भावना क्रमय गोडाक्म सम्मर्सने ज्ञाने यटते सम्मर्सने किरीम ज्ञाने यटते सलकन्नावु भावनावा एक सम्मर्सने किरीमट गोडाक वड कटेतु तियन एक इतिन मेक टिकक गोडाक मे आद करेत बहुम केटीयन करे मेक गोडाक विस्तरय गुडाक दवसाक्म दिगटियान वयस्कतवेन रूपयो मेनेकरण्डम पैक वितरण ईट पे चित्त आहारज रूप्यांगे ऋतुज रूप्यांगे कर्मज रूप चित्तज रूप एडवा धर्मता रूपये का मेनेकरण्ड गुडाक विलाय यदि हब विला गियाट එම මෙනෙහි කරන්න අර විදර්ශනා කරන විදර්ශනාවෙන් හිත බල ගැන්වීම විදර්ශනාවෙන් හිත තෙද ගැන්වීම වැඩි වෙනවා සමහර වෙලාවට කෙනෙකුට මේ තනියෙන්ම විදර්ශනා කරන්න කිව්වට ඔය ඩිංගක් ඇද්දක ගියාගෙන අනිත්‍යයි දුකයි කියලා ඊට පස්සේ පොඩ්ඩක් අර නිින්ද පැත්තට බර වෙනවා පස්සේ මම විලා දිනවනේ
ඒකින්ද පස්සේ මම හිමීට නිවිහනේදී මේක විදර්ශනා කර ගන්නවා දැන් නිකන් කැහැපියා ගන්නවා වගේ එහෙම තීරණත් මාසේ කටෙන් හින්දා ඔව් ඒක නිදාගන්න ලේසි මේක කියන්න හේතුව ශාරීරික වශයෙන් වර්තමාන ජීවිතයේ තිබෙන්නා වූ වර්තමාන ජීවිතයේ අනිත් ලදරු තරුණයට සාපේක්ෂව කටේ කතා කිරීමේදී සැලකීමේදී දැන් මේ වයසේ ඉන්න මේ පින්තුන් සලකන්නේ සලස්තෑනියයි කියලා. ඒ ඇවිල්ලා අනිත් අයගේ ඇඟවල් වලට අනිත් අයගේ ජීවිතවලට සම්බන්ධ කරලා සාපේක්ෂව සමාන කරලා බැලීමේදී තමයි සලස්තෑනි වැඩි හිටියෝ කියලා සලකන්නේ. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ධර්මයේ පුහුණුව තැනට ආවන් පස්සේ මේ ඔක්කොම ලදරු පොඩි අය. ඒ නිසා මේ හැම වෙලාවෙම මේ ලදරු මනසට හැම වෙලාවෙම පිකප් එකක්. ඒ කියන්නේ ස්ටාර්ට් එකක් දෙන්න ඕනේ. පිකප් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ මොටිවේෂන් එකක් දෙන්න ඕනේ. එන්කරේජ්මන්ට් එකක් දෙන්න ඕනේ. එහෙම කරේ නැත්නම් එහෙම හැම තැනම එතන එතනම ගිලා බැහැනවා. ඒකයි වෙන්නේ. ඒකේ එතන එතනම උත්සාහ කරන්න ඕනේ කියලා හිතක් තියෙනවා. මම කොහොම හරි විදර්ශනා කරන්න ඕනේ කියලා හිතක් තියෙනවා. ඒක මේ ඒ හිතින් තමයි එන්නේ. හැබැයි ටික පටන් ගන්න යනකොට ඒ තිබිච්ච හිත පර වෙන යනවා. එහෙම නෙවෙයිද? බොහෝ අයට එහෙම වෙනවා. ඒක නිසා හැම වෙලාවෙම එක්කෝ ඔය වගේ විස්තරයක් කියලා හරි අර එහෙම නැත්නම් සත්‍යයනා ස්වරූපයකින් හරි අරක අල්ලලා දෙන්න ඕනේ. මේක ඒක නිසා එහෙම කරාන් පස්සේ මේක වැඩ කරනවා. හොඳට වැඩ කරනවා. හොඳට වැඩ කරනවා. ආන් ඒක නිසා තමයි මේ රූප සත්‍යක භාවනා මනසිකාරේ, නාම සත්‍යක භාවනා මනසිකාරේ, චත්තාලිසාකාර භාවනා මනසිකාරයේ කියන භාවනා මනසිකාර එහෙම කරලා තියෙන. එතකොට මේ ඇත්තටම මේ හොඳට ඒක එක තැනකට යනකොට හිත සාන්ත වෙනවා. තව තියෙනවා පဋාණ දේශනා තියෙනවා. දසත්‍ය ඥාන තියෙනවා. අනිත් එක දසත්‍ය ඥාන වල මේ සම්මතන ඥානේ කරනකොට තමයි මේ විස්තරයක් අපි මේ අල්ලලා දෙන්නේ. ඇත්තටම මේක මේ නිකන් මේ පින් සිද්ධ කරගන්න කරන එකකුත් නෙවෙයි. මේක ඇවිල්ලා ධර්ම අවබෝධය කරගන්න ඒ පැත්තට බහින ක්‍රමය. පුළුවන්. හැබැයි ස්පියා ගන්න නැතුව පුළුවන් මෙහෙම එක්කුත් තියෙනවා. අපි මේකෙන් කියන මේ වාක්‍ය නිකම්ම නිකන් හැඩයකට කියන්න ඕන කියලා හදාගත්ත එකක් නෙවෙයි. මේකේ තියෙනවා මේ තැනක්. යම්කිසි ධර්මමය කතා කරන තැනක් තියෙනවා. ඒ ධර්මය කතා කරන ඒ වාක්‍යෙන් ධර්මය කතා කරන ඒ ධර්ම කෑල්ලේ හිතේ ඉන්න ඕනේ. එතකොට ඒ භාවනාව සිද්ධ වෙනවා. අපි එකක් උදාහරණයක් කිව්වොත් එහෙම මෙහෙමයි. මේ ශරීරයේ මේ ජීවිතයේ ආහාරජ රූපය කියලා කියනකොට මේ ශාරීරික ආහාරජ රූප නිස්පාදිනේ වෙලා තියෙන අපි තේ ගත්තා, කෑම ගත්තා, ඒක ආහාරජ රූපය ටික. ඒ ආහාරජ රූපය මොකද්ද වෙලා තියෙන්නේ? ශනියක් ශනියක් පාසා වෙනස් වෙලා, ශනියක් ශනියක් පාසා ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා වේගයෙන් බිඳි බිඳි යනවා. ඇති වෙලා නැති වෙලා යන වේගෙන් බිදි බිදි යන එකට තව වචනයක් පාවිච්චි කරනවා. නිට්ටිය නෑ, අනිත්‍යයි කියලා. ඊළඟට කියනවා ඉතින් ඒ අනිත්‍ය වෙලා යන නිසා වේගෙන් බිදි බිදි යන නිසා ඒක එතන තියෙන්නේ මොකද්ද? දුක්ඛ ස්වභාවයක් තියෙන. දුක්ඛ ස්වභාවයක් තියෙන. අනිත්‍යක තමයි එහෙම දුකක් තියෙන තැන ඒ ඒ ඒ ධර්ම හටගන්නෙත් පවතින්නෙත් නැති වෙලා යන්නෙත් අපිට ඕන හින්දා නෙවෙයි.
දැන් ආහාර ජිරු රූප හටගත්තේ අපිට උණින් ඉඳද? පවතින්නේ අපිට උණින් ඉඳද? දිරා යන්නේ අපි හිතන හින්දාද? නැහැ. ඒක අපිට කන්ට්‍රෝල් එකක් නැහැ. ඒක ඒ වගේ තිබෙන්නා වූ ධර්ම ස්වභාවය. ඒක නිසා කිසිදු කෙනෙකුගේ පාලනයකින් තොරව ඒක නැති ඇතිලා නැතිවල යනවා. ඒක නිසා කියනවා කිසිදු හරයක් නැති බැවින්ද තම තමන් කැමති ලෙස නොපවතින බැවින්ද අනාත්මනේ. ඒ විදිහට මෙනෙහි කරනවා. ඒ මොනවාගෙනද ඒ විදිහට මෙනෙහි කරේ? ඔය ලක්ෂණ ටික දින මොකේද? ආහාරජ රූපවල. අන්නේ ආහාරජ රූපවලට හිත හරවගෙන අන්නේ විදිහට කරොත් තමයි හොඳ සත්‍යඥානව. හොඳයි. मेकट मन तम गंडी मन थी वेटन उदर मुका बलवेगी तरह एक मेहमाय अभी पुर्दुकिन्ना हिथ्यन वे अभी पुर्दुकिन्ना हिथलीम अभीट निकंगार उडट मतुकर्लिन गतिशक नतुआ मे वेणु मुखाक ने अभी पुर्दुकर्लतीन देहमेता मम महान लाइन मम महान लाइन मम महान ला मे इन दट कौर हरी अभी निकंग मट हिते पूर्वाम मे मट कौर हितवलती महान मुखर बलवेगी मट तीन महान करंट मेक मट मे पूछक तीन गिरा मट मगे मे इतकोट मंग करण मुखदे मगे अरे सांसारिक पुरुद मगे कुशल गति मंग हिमीट माव देखे कुड़ेट दागन काट हरी देन ओ हेट वाजी मे मे मट मे मे बन टीक मे दीट कि खाऊ हरी महदी मे पीटी पास दीन अद गुर अभी उगन गुर स्वामी ना खेले इतोट बासा उगन स्वामी ना किसी में गुरु उम के दाल इट अभी महानगर को स्वामी ना उम आगट दाल मगे उत्साह संपूर्ण दाल मंग इट मेतन हिता बलवेगी मेहवाणी के लिए उन्नम तम इन आत्मीय हंगी ईश्वर हंगी कुशल कुशले पुर्द कुशल मानसिकार एक मुखाने कुशल अतम पुर्द कर पुर्द कर लाभ अंक पुर्द कर लीन आप हंगी मे मेक करो मेक हांडो मेक हितांडो हंगी मैं एक आसेवन प्रत्यम प्रत्येच कुशल सीत हेटी एक तव मेक पुर्द कर पुर्द कर मन से कार इसे हटेनो तब हेटी एम तो विन गौर तेने ආනාපාන සතිය ඇති වෙනව නැත්නම් ඇති වෙනව නැති වෙනව ඊළඟට වෙනවා කෙඩි කෙඩි යනවා ආනාපාන සතියත් ඇති වෙනව නැති වෙනව කෙඩි කෙඩි යනවා බිඳි බිඳි යනවා වේගින් බිඳි බිඳි යනවා ඒ තියෙනවා
හුස්මරැල්ල මේ හුස්මරැල්ල පළවෙනි එකේ යනවා දෙවෙනි එකේ යනවා තුන්වෙනි එකේ යනවා හතරවෙනි එකේ යනවා එන්න පටන් ගත්තම යමින් පවතිනවා යමින් පවතිනවා කියලා කියන්නේ පැවතීමකුත් නෙවෙයි ඒක නිකන් කොළම යනවා 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 කැඩි 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 යනවා බිනි 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 යනවා එහෙම තමයි තියෙන්නේ ආයේ ඒකේ තියෙන්නේ ඇතිවීම නැතිවීම තමයි नाम रूप विनाशाने नाम विनाशाने आनापान सति तवत्दी एस अनित्याय खन अनित्याय रूपे अनित्याय सद्य अनित्याय विदर्शना तवत्ते ඊළඟට කියනවා පඨවි ධාතු අනිත්‍යයි ආපෝ ධාතු අනිත්‍යයි තේජෝ ධාතු අනිත්‍යයි වායු ධාතු අනිත්‍යයි ඒවා මෙහෙය කරන්නේ තවත් විදර්ශනාව. එහෙම නැත්නම් හිතන රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥා සංකාර ඒ ස්කන්ධ වශයෙන් තවත් ඔය වගේ ඔය මේ සම්මසන ඥාන යටතේ ඔය හැම එකේම සක්මන් කරන්න ඕන මානසික विदर्शन ज्ञान ध्यान तीन भावना करा मार्ग फल बलट पत्ते नवस्थावेदी प्रथमाध्यान लेवल के शक्तिया इबे हटगन तमय धर्माबूति ध्यान लेवल के समाधि उनाट एक अतुलति बिन्नी प्रज्ञा सारे एक एकाग्रता भी बले अरकी भी तीन तीन चित्त समाधि खेदी खेदी इट पास एक प्रज्ञा पहले हेबई ये बन की दत्ट अहन दत्ट बन की गम बन की बनाहन एक् सुवांग मार्ग फल अवबूध कर मट वेडूत न्याय मैं उख फ्री अन्नी न्याय एक भाई ये वाकि तत्व पत्वे अमार अमार हरी एम खरलती गुण पदमुत्तर बुद्रजान हंसे खाली अनोमदास्य बुद्रजान हंसे खाली ये काल वलदी विपस्य बुद्रजान हंसे खाली ये वाकि काल वलदी शासन ब्रह्मचर्यावे हसीरिला विदर्शन वडल समाधि वडल दंपंग आदि देवल पासुकं अर भावना करना सफेल दील एवगे तेजाव ओजाव हरय शक्ति बले कुसले खाग नाबू आयतम सीटेल वाड़ीगल अपी गील दंगी मे कंपिया करो अर कटे ලබන්නේ එහෙම කියලා නේද
එහෙම කියනවා. ඔව් එතකොට සෝපාක වගේ කෙනෙක් පීතක වෙන්න බෑනේ. සෝපී වගේ උපතක්. ඇයි නැති? इंडियान सामजे सलगन हेटी दोट बल सूपाकल कुछ हाँ इन अरे त्रिहेतु प्रतिसंध्या तू रात बे ओ स्त्रीत प्रतिशत सौपाक ये सामज स्थल सामजे स्थलकनी अरे तमंगे अरे जीविका पवत्वागनी अंत की अखर होयागनी अंडे सौपाकने ये सुनी अरे सौपाक असर पाउल की नीपुदी अरे इतिंग ये बगे इपदना अट ये सौपाक स्वाहेतु धर्मे आबोध कर संहाराय पण हेट के हिलारूंगे तब तनिता दुख अदे भाई सोपाक हते मुक्ति बलांडोट कौद मे तीय अड़गे समहरायनो द्विहेतुकाय त्रिहेतुको वागे समहरायनो अहेतुकाय एतकोट ए अहेतुको ये उनत निकांग इन्ने त्रिहेतुको साध्य दागन इन्ने ए उनाट यटट यान्ने यान्ने एतकोट विनत फलातक इपदीच त्रिहेतुक इंडूल अनीत त्रिहेतुक इपदुना अट्ठ एक हरियाणफ क्वालिफिकेशन का हे भाई ये त्रिहेतुक प्रतिसंधि प्रभुन अट्ठ बाहर प्रत्यधर्म इंडोने एक परतो गोसेती इंडोने अनीत कौर गीलदे विना धर्म मनसिकारे शक्ति अक्ति एंडोन आहार पानादि देवती एंडोन दंग बलंडकार बुद्रजान हंसे मे अजासत रजतुमाट मे सामान्य पाल सूत्र देश नए धर्म देश नाकल नकल्याट की कथा ताता मरण्यतु हितिया नम अदे अन्य निकाण्यवे सोवांग आरेग निकेटी ओय त्रिहेतु दंग अजासत्म त्रिहेतु ईलंगट देवदत्ते हंसी त्रिहेतु दियान अजासत्ज त्रिहेतु कल्याण मित्राश्र संपत्ति त्रिहेतु उनाट एक रिलेशनशिप अमो मिथ्यादृष्टि फौकार रिलेशनशिप एक एक निशा एक उल्लो गोन नेस्ट्रे सारना से सुस्पर इधर से बाव अपना करने को टे मारा पाल आदि लगे ने कोटे अभी ये अतिविन्न में सैनिक समाधि आते हैं ना ये समाधि आरे ताले टी गिल लेन आनंतरी का समाधि के लग गया ना इगेट कौन था ये ना समय दिन आठ में धर्माबोधि वा कुलमैत्री प्रार्थना।